සාමාන්‍යෙන් වයිසෞුරුදු තිහෙන් පස්සේ අපේ ශරීරය විවිධ වෙනස්කම් වලට භාජනය වෙනවා. එවැන් සමහර දේවල්න්නම් අහද්දි පුදුම වෙන්නත් තිළුවන්. ඉති අදපි මේ වීඩෝ එකෙන් බලන්න න්නේ අවුරුදු තිහ පැනපු ගමන් සිරුරේ සිදුවන අමුතු වෙනස්කම් මොනවද කියලයි. අංක එක මොලය කුඩාවීම. වයසත් එක්ක මොලේ ප්‍රමාණය වර්ධනය වෙන්න නැහැ. නමුත් මොලය කුඩා වෙනවා. එක කියන්නේ අපි වයසට යනකොට මොලේ සමහර කොටස් හැකිලී යනවා. සාමාන්‍යයෙන් වයෞුරදු තිහෙන් පස්සේ දිනකට නියුරෝණ පනස් දාහක් පමණ අහිමි වෙනවා ඒත් අපගේ මොලේට ඒකට අනුවර්තනය වෙන විදිහ දන්න නිසා කලබල වෙන්න දෙයක් නැහැ. ඒ කොහොම වුනත් වයිසාෞරුදු හතලියෙන් පස්සේ මොලේසියට පහකින් වගේ ප්‍රමාණයක් අඩුවෙන බව පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා අංක දෙක. දහඩිය දැමීම අඩුවීම. කාන්තාවන්ට වයස සමඟ වෙනස් ලෙස දහඩි දැමීමට පටන්ගන්න බව අපි දන්නවා. වගේම වයස සමඟ දහඩිය ග්‍රන්තී හැකිලියන බවත් පර්යක්ෂකයන් පවසනෝ. ඉතින් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට දහඩිය ග්‍රන්තීවල සංවේධතාවය අඩුවෙලා දහඩිය නිපදවීම අඩුවෙනවා. අංකතුන සෙම්ප්‍රතික්ෂාව වැලඳීම අඩුවීම. සාමාන්‍යෙන් අපට නිත්තරම හෙම්බිරිසාාව හැදෙනවා. ඒ අපි වයසට යනකොට කිවිසුම් යාම සහ කැස්ස ඇතිවෙෙන එක අඩුවෙනවා. වගේම මැදිවයිසට එනකොට දැනටමත් රෝග බොහොමයක් වැලඳී තිබෙන නිසා අපේ ප්‍රතිශක්ති කරන ප්‍රතිචාරය පොඩිකාලෙට වඩක් ගොඩක් ශක්තිමත් අංකා හතර රස දැනීම අඩුවීම. ගොඩක් පුද්ගලීන්ට විශේෂයෙන් වයස අවුරුදු හැටෙන් පසුව ඔවුන්ගේ රස්ස අංකුරවලින් සමහරක් අහිමි වෙනවා. වැඩිහිටි පුද්ගලින් බොහෝ විට සීනි සහල් ලුණු අධික ආහාර වැඩිපුරු අනුභව කරන්නේ ඒ නිසයි. ගඳ සුවඳ දැනීමත් මේ විදිහට වයස එක්ක අඩුුවෙනවා. ංක පහා, දත්වල සංවේධීතාවය අඩුවීම. වයසට යනකොට අපේ දත්වල සංවේධීතාවය අඩුවීමට හේතුව තමයි දත්තක එනමලේ සහ එහි මධ්‍යම ස්නායුව අතර තිබෙන ඩන්ටින් ශක්තිමත්වීම. මේ ශක්තිමත් කිරීම නිසා දත්වල සංවේධීතාවය ටිකෙන් ටික අඩුවෙනවා. අදා පිකිව්ව මේ කරුණු කාරනා තමයි අවුරුදු තිහෙන් පස්සේ අපේ සිරුර තුළ සිදු වෙන දේවල්. ඉතින් මේ වගේ තවත් අලුත් විඩියස් නල්බන්, අදම අපේ චනල්ලික සබ්ස්ක්‍රයිප් කරදන්න.